අපි සිංහල බෞද්ධ විදියට සටනක් කරන් යනවා නම් මම නම් කියන්නේ ඉස්සල්ලාම කරන්න ඕන පළවෙනි දෙයයි ඉස්සල්ලා සිංහල බෞද්ධය හදලා ඉන්න ඕන කොටම. අද මේ රට තමයි ලෝකේ හතරවෙනි වට වැඩියෙන්ම මත්පැන් බොන රට. අපේ ධර්ම කියන්නේ අපිට තුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී කියලා කියනවා. ඒ කියන්නේ මත්පැන් බොන්න එපා. හැබැයි අපේ රටේ තමයි දැන් වැඩියෙන්ම මත්පැන් බොන්නේ. දැන් අපි මොකද බොදුවර කියන එක කරන්න ඕන ඔක්කොම කල්. ඉස්සල්ලාම ගිහලා වටලන්න ඕන සොරාසල්ටි ඔක්කොම කල්. නියම සිංහල බෞද්ධ ව්‍යාපාරයක් නම් මේක. ඇයි සිංහල බෞද්ධයන් ගිහලා වැරෙන්නේ මේක? දෙවෙනි එක මොනවද කරන්නේ? දෙවියන් කරන්න ඕනේ උපත්පාලන උපකරණ විකුණන දැන් තියෙනවනේ ඒව අතරම කර ගන්න ඕනේ. එතකොට ඔන්න සිංහල බෞද්ධය රැක ගන්න පුළුවන්. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි සූදු කෙනෙක් එක්ක අතර ගන්න ඕනේ. අපි දැන් දන්නවනේ සමහර මලගල් වලට ගියාම මිනිහ ගෙදර තියාගෙන බූරුව ගන්නවා. දවස් හතක් විතර මිනිහ තියාගන්නවා. අර මිනිහට මරණ මිනිහටත් බුදිය ගන්න දෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මඩලන්න ඕන ඔක්කොටම කලින් බූරු පොළ. ඒ කියන්නේ තමන්ගේ කිස්සල අතර කර ගන්න ඉපේ. අපි කරන කැත වැඩ ටික නේ අපි බොනේ කර අතර කර ගන්න. අපි සූදු කෙලින එක නතර කරගන්න. අපි අනිත් වැඩ ටික අපි නතර කරනවා තමයි ඊළඟට අනිත් මිනිහට කියනවනේ ඔන්න උඹලගේ වැඩක් තියෙනවා ප්‍රශ්න ගන්නවා. අපි ඒකත් අදහන්නේ පින්වතුනි මොහම්මද් එහෙම නෙවෙයි. තමන්ගේ අනුගාමිකයන්ට මොහම්මද් කියලා තියෙන්නේ හම්බ කරගෙන කාපල්ලා කියලා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ඉල්ලගෙන කාපන් කියලා. මොහම්මද් කිව්වේ හම්බ කරන් කාපන් කියලා. උඹට එක භාර්යාවක්ගෙන් සෑහීමකට පත්වෙන්න නොපුළුවන් නම් භාර්යාව හතර දිනක් උනත් කමක් නැහැ. විවාහ කරගනින් නීත්‍යානුකූලව. නමුත් විවාහ කරගත්තා වගේම ඒ භාර්යාවන් සහ දරුවන් ඒට ඇයට ඇතිවන දරුවන් පෝෂණය කිරීම උඹගේ වගකීමක් කියලා මොහම්මද් තමන්ගේ අනුගාමිකින්ට පැහැදිලිවම කියලා තියෙනවා. පින්වතුනි අපගේ බුදුරජාණන් වහන්සේ වගේ නෙවෙයි පින්වතුනි ජීවත් වෙන්න ඕන සියලු ක්‍රම මොහම්මද් විසින් මොහම්මද්ගේ අනුගාමිකයන්ට දේශනා කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ පන්සල්වල ජීවත් වෙන්න කියලා. මොහම්මද් කියලා තියෙන්නේ තමන්ගේ අමුදරුවන් එක්ක ගෙවල් ඇතුලේ ජීවත් වෙන්න කියලා. කුමක්ද ප්‍රායෝගික පින්වතුනි මුලේට බුද්ධියට තන දීලා පොඩ්ඩක් කල්පනා කරන්න පින්වතුනි. කාමය හඟවන්න පුළුවන්ද? නියම පිරිමියෙකුට කාමය හඟවන්න පුළුවන්ද? බැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට ජීවත් වෙනව නම් පොන්නේක් වෙලා ඉපදින්න ඕන පින්වතුනි. ඒ නිසා මේ වගේ ගොම් වැඩ කරන්න එපා පින්වතුනි. අපි ඇතුලේ ප්‍රශ්න තියාගෙන අනුන්ට ඇඟිල්ල දික් කරන්න එපා පින්වතුනි. පින්වතුනි කල්පනා කරලා බලන්න මොන ධර්මයේද ප්‍රායෝගික කියලා. තමන්ගේ අමුදරුවන් එක්ක දරුවන් හදාගෙන ජීවත් වීමද එහෙම නැත්නම් පන්සලට වෙලා තනිකඩව ජීවත් වීමද කියලා කුමක්ද ප්‍රායෝගික කියලා බුද්ධියට තැන දීලා හිතලා තමන්ම තීරණයක් ගන්න පින්වතුනි. ඔබට තෙරුවන් සරණයි.